අද දින අපිත් එක්ක සාකච්ඡා කළා සමස්ත ලංකා බහුදින යාත්‍රාකරුවන්ගේ ධීවර සංවිධානය විශේෂයෙන්ම අද ලංකාවේ ධීවර ශේෂ්ත්‍රයේ මුහුණ දීලා තියෙන ගැටලු ගණනාවක් පිළිබඳ ඔවුන් අපට යෝජනා මාලාවක් ඉදිරිපත් කරා අනුරචානායක සහෝදරගේ නායකත්වය යටතේ අපේ රජයක් තුළ ක්‍රියාත්මක කරන්න ඒකද අපි දකින දේ තමයි කඩිනමින්ම කළ යුතු දෙයක් හැටියට ඔවුන් පෙන්වා දෙන පරිදි අපිත් පිළිගන්නවා ධීවරයින්ට අවශ්‍ය කරන ඩීසල් සහ භූමි තෙල් ඉන්ධන සහනාධාරය මේ ඉන්ධන සහනාධාරය අපිට ලබා දුන්නොත් අපේ රට ඇතුළට ගන්න ධීවර කර්මාන්තය අවශ්‍ය මහලු ප්‍රමාණය වගේම රටින් අපනයනය කරන මහලු ප්‍රමාණය වර්ධනය කරන්න උන්ට හැකියාව තියෙන බව උන් ඉදිරිපත් කරා අපට තක්සේරු කළ තියෙන ආකාරයට ඔවුන්ට අවශ්‍ය කරන ඉන්ධන සහනාධාර ලබා දීමට දැනට දෙන ප්‍රමාණයට වඩා අපට යන්නේ බිලියන 5ක විතර මුදල් ප්‍රමාණයක්. ඉතින් අපිට මේ බිලියන 5ේ මුදල් ප්‍රමාණය අපි වෙන් කරන්න පහසුවෙන් අපට පුළුවන් වෙනවා. මොකද ඔවුන් කියන ආකාරයට දැනට මේමයි තියෙන කැපැසිටි එක ගත්තොත් ඊට වඩා විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන්කම ඔවුන්ට තියෙනවා. අද විශාල බෝට්ටු ප්‍රමාණයක් මේ සහනාධාර නැති නිසා වියදම වැඩි නිසා ධීවර කර්මාන්තෙන් ඉවත් වෙමින් තියෙනවා. ඒ වගේම තමයි අපි පිටරටින් මාළු සැමන් කරවල උම්බලකඩ ආනයනය කරනවා. ඒ ආනයනය කරන ප්‍රමාණයට අපි වියදම් කරන ඩොලර් ප්‍රමාණය අතිවිශාලයි. මොකද අපි පිටරටට විකුණන ප්‍රමාණයට වඩා තුන් ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් අපි ආනයනය කරන්න වියදම් කරනවා. ඒ නිසා ඒ වියදම අපිට ඉතුරු කරන්න පුළුවන්. ඒ වියදම අපිට ඉන්ධන සහනාධාරයට ඍජුව ලබා දෙන්න පුළුවන්. ඒ තුලින් අපිට මේ කර්මාන්තේ යථාවත් කරන්න පුළුවන්. මොකද ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් පවුල් මේ ධීවර කර්මාන්තයේ ඍජුව හා වක්‍රව ජීවත් වෙන ජනතාව. ඒ නිසා ඔවුන් ඒ කරුණු පෙන්වා දීලා තියෙනවා. ඒ කරුණු ඉතාම පැහැදිලිව අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් කරුණු හැටියට අපි පිළි අරන් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි අපේ පාලනය තුළ අපේ රජය තුළ ඔවුන්ගේ සහයෝගය සහිතව ඔවුන් සමග සාකච්ඡා කරමින් අපට මේ කටයුතු ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා.